පක්ක මං සිල්ලුනි ඔයාගේ බාල නංගි මං දන්නවා ඔයා මගේ අක්ක කියලා ඔයා කාටවත් කියන්න මැලිවෙන්නේ ඇයි කියලා අනේ අක්කේ ඔයා මගේ අක්ක විච්චික මට මති පුංචි කමක් නෙමේ ඔයා අදම ගිහිල්ලා හංසකව හම්බ වෙන්න අදම මං නංගි බුදුසරණයි හෙලෝ හෙලෝ සෙලුනි ඒ කතා කරේ සෙලුනි ඊයේ ආවේ ඔය දන්නවද නම් ගියේ කවුද කියලා ඒ තමයි අපේ බාලම නංගි මොනව අර සෙලුනි මිස් දෙයියන්ගේ පිටින් අද එයත් හොඳ තැනක ඉන්නව නේද අක්කේ ඔයා මගේ නංගි කියලා ඔයා මට නොකියෝ වගේම එයා මගේ නංගි කියලා මං එයාටවත් ලෝකෙටවත් කිව්වේ නෑ ඒත් එයා දැනගෙන තියෙනවා මං එයාගේ අක්කා කියලා. ඔයා දන්නවද? විදුරංග සර්ගේ පුතා හංසක. එයා මැරි කරන්නේ සිලුනේ. ඔයාගේ නංගි. අද මං හොන තත්ත්වෙක හිටියත් මට කමක් නෑ අක්කේ. ඔය දෙන්න දියුණු වෙලා ඉන්නවා දැක්කම මට ගොඩාක් සතුටුයි. මං දියුණුනේ ගොඩක් මහන්සියෙන් නංගි. ගොඩාක් දුක් විඳලා. මං හිතුවේ නෑ ඔයාලා තුන්දෙනා කවදාවත් මේ විදියට මුණ ගැහෙයි කියලා. අවුරුද්දකින් මං ඔයාවත් වෙනස්ම ළමයෙක් කරනවා. අපේ දුව හංසකව හම්බ වෙන්න නෙමේද ගියේ? එයාමට මැසේජ් එකක් දාලා තිබ්බා මේ මාව මීට් වෙන්න ඕනේ කියලා. මොනවා කියලාද පුතේ තිබුණේ? ආන්ඩියා කිව්වා මේ එයා ඉන්දියාවට යන්න ලෑස්ති වෙනවා කියලා. අනිත් එක මම සෙලින්ට කෝල් කරලා එයා ෆෝන් එකත් ඔෆ් කරගන්න. උඹලගේ මැරේජ් එක ගැන යා මොනවද කිව්වද? ඔව් ආන්ටි. සිලුනි කියනවා එයාට මාව ප්‍රසාද වඳින්න බෑ කියලා. මේ මැරේජ් එක කරන්නේ නැහැ කියලා තියා කිව්වා.
මේ මොකද උනේ? මේ අපරාධ කළේ අපි. අපිට මේව නොකිය ඉන්න තිබුණා. ඇයි ආන්ටි? මොකද උනේ? අනේ පුතේ, ඊයේ අපේ ගෙදර කතා බහක් ඇති වුණා. අනවශ්‍ය කතා බහක්. ඒකෙන් පස්සේ එයා හොඳටම වෙනස් වුණා. අනේ මේ මොකද උනේ? මේන කාන්ටිල කිව්ව දේවල් වලට වඩා දෙයක් සිරුනි හොයාගෙන තියනවා වගේ. ඒ මොකද්ද පුතේ? ආන්ටි ඉන්නකෝ, මං ගිහිල්ලා කොහොම හරි සිරුනි හොයාගෙන එන්න. මොකටද මිනිහ ආයේ මෙහාට ආවේ? මං කියලා දෙනවා නේද මේ මනුස්සයට එන්න දෙන්න එපා කියලා මෙහෙට? ඔව් සර්, මම යන්න. අපිට මේ මාලිගාවල ලඟින්න පින් නෑනේ. ඔය පැත්තකට එලා ඉන්න. මර මේ සර්ට කියන කාරණාවක් තියෙනවා. කාරණාවක්? මොකද්ද මට කියන්න තියෙන කාරණාව? ගේ කාලේ පතල වැඩ කරපු ධර්මදාස, මගේ තාත්තා, හිමලේ මාමා, රණේපුර මගේ තාත්තගර පතල් වැඩ කර. ඉතින් සයි දවස්සල පුංචි මැණික් කල්ලවලට මිනි මැරෙව්වා. ඒක හරිද? කවුද මිනි මැරෙව්වේ? තාමත් එපාගෙන දුක්කෙන්නේ. මං ඒකට දුක්කෙන්ඩ අරින්න. රණේපුර කියන අහිංසේ මිනිය මැරවේ සර්! මේ සෝය කියන්ඩ දන්නේ පිස්තෝලයක් දුන්න විතරයි කියලනේ. පිස්තෝලයක් දෙන්නේ නිකන් කොඩියක් වගේ වනන්න නෙවෙයි සර්. රණේපුරේ මැණික් ගල ගත්තේ නෑ. ඒ මිනිහා අහිංසකයි. හරි, ඒ මිනිහා ඒ මැණික් ගල ගත්තා කියමු. ඒත් දෙයියනේ, මිනිහෙක් මරණ එක මොන තරම් අපරාධයක්ද? කරපු වැඩින් ඒ දරුවෝ තුන් දෙනාම අනාථ වුණා.
මං ඒ දරු තුන්දෙනාගෙන් කෙනෙක් වැඳලා ඉන්නේ. අනිත් දෙන්නා ගැන සර් දන්නවා. මං ඒ කියන්නේ. ගණේ පුරේ මැරුණා. දරු අනාත වුණා. සර් සැපෙන් ඉන්නවා. සර්ට දනුවක් දෙන්න ඕනේ. මේ තියන්නේ රණේපුරේට වෙඩි තියන්න තිබි පුස්තෝ. අඩියක් එන්නේ. ඔමිටම මේක තිබුණේ. මේකද ලාච්චුයි. දෙමල්ලිකට ලැස්තිය. අපිට කියන්නේ මැරෙයෝ. මිනිමරුවෝ නුගත්තු ගන්නු කියලා අපි සර් තරම් දුප්පත් නැහැ. අපි සල්ලි වලට මිනිමරන්නේ මැසේජ් එක කියලා ෆෝන් එක ඔෆ් කරන්නේ. ඔයාට තියෙන ආදරේ හින්දා. ඔයා ඒ විදිහට දිගින් දිගට මගෙන් ප්‍රශ්න කළොත් ආයෙත් මගේ හිත වෙනස් වෙලා හොව මැරි කරන්න හිතෙනවා. වාමට උච්චරටම ආදරේ නම් කොහොමද ඒ ආදරේ එකපාරට නැති වුනේ? ඒ ආදරේ නැති වුණේ නෑ හංසක. ඒ ආදරේ කවදාවත් මගේ හිතින් නැති වෙන්නේ හෙකුත් නෑ. ඒත් අපි මැරි කරන්නේ. ඇයි?